අයිබෝන් කියලා පිළිගන්න ඔයගොල්ලෝ හැමෝම මගේ YouTube channel එකට. මම අද ගේන්නේ කුලක දෙවෙනි කොටස. මීට කලින් කුලක පළවෙනි කොටසින් සියලුම සිද්ධාන්ත 10 ශ්‍රේණිය දක්වා සාකච්ඡා කරලා ඉවරයි. අද 10 ශ්‍රේණියේ ඔයාට ලස්සනම ලස්සන උදාහරණ තුනක් ගෙනල්ලා තියෙනවා. ඔයගොල්ලොන්ට කුලක ගැටලු හදද්දී මූණ දෙන්නට වෙන බොහෝමයක් ගැටලු වලට මඟ පෙන්වීමක් විදිහට. එහෙනම් රැඳී සිටින්න කුලක දෙවෙනි වීඩියෝව සමග මේ වීඩියෝව ගෙනෙන මම ඔබගේ ගණිත ආචාර්ය අසේල නිසංග. මුලින්ම බලමු ඔයගොල්ලන්ට මම ඉදිරිපත් කරන පළවෙනි උදාහරණය. මම මේ විදිහට ඔයගොල්ලන්ට උදාහරණ ගැටලුව සහ එහි ප්‍රශ්න ටික ඉදිරිපත් කරනවා. එය වීඩියෝ මතක් නතර කරලා කියවන්නට කියලා මම කියනවා. ඊට පස්සේ මාත් එක්ක මේ උත්තර ටික සාකච්ඡා කරමු. හොඳයි. මම හිතන්නේ ඔයගොල්ලෝ මේ ගැටලුව කියවලා ඉවරයි. මම ඔයගොල්ලන්ට උපදේශයක් දෙනවා පළවෙනි වර කියවන්න, දෙවෙනි වර වින් රූප සටහන අඳින්න, තුන්වෙනි වර එහි දත්ත සටහන් කරන්න. එහෙනම් අපි තුන්වෙනි ස්ථානයට යමු. මුලින්ම කියනවා 10 ශ්‍රේණියේ එක් පන්තියක සිසුන් 40ක් ඉන්නවා. මම මුලින්ම කියන්නට ඕන කුලක ගානේ නම් කරලා නැත්නම් අනිවාර්යෙන් අපි ඒ කුලක වලට දෙන නම සටහන් කරන්නටත් මතක තියාගන්නට ඕන. මුලින්ම කියනවා පන්තිය ශිෂ්‍යෝ 40යි. එහෙනම් සර්වත්‍ර කුලකයා 40ක් වෙනවා. අපි ඒක මේ විදිහට ඉර මත ලකුණු කරනවා. ඒකේ තේරුම තමයි මේ කොටුව තුල සියලුම අවයව තියෙන්නට ඕන කීයක්ද 40ක් කියන එක. ඔවුන් ගෙන සිසුන් 10 දෙනෙක් වාණිජ. එහෙනම් අපට වාණිජ කියන්නේ මං සී කුලකයේ කියනවා. සී කුලකයේ මෙහෙම ඇඳලා මට මේක මත ලකුණු ශිෂ්‍යයන් 40 දෙනා ලකුණු කරන්නට ශිෂ්‍යයන් 10 දෙනා ලකුණු කරන්නට හැකියාවක් නැත්තේ. මොකද මේ රවුම තව කොටස් වලට බෙදෙනවා. එහෙම බෙදෙද්දි මේ 10 දෙනා කොහොම බෙදෙනවාද කියන එක අපිට තාම නිශ්චිතව කියන්නට බැරි නිසා, එහෙම නැත්නම් අපේ භාෂාවෙන් කියනවා නම් ෂුවර් නැති නිසා මැද දාන්නේ නැහැ. රේඛාව මතයි ඔබ ලකුණු කරන්නට ඕනේ 10 දෙනා. ඊළඟට කියනවා වාණිජ විෂය හදාරන අතර 20 දෙනෙක් චිත්‍ර. එහෙනම් ඒ විදිහටම මේ රේඛාව මත තමයි චිත්‍ර 20 දෙනාත් ඔයා ලකුණු කරන්නට ඕන. ඊළඟට කියනවා එක විෂයක්වත් මේ කියන විෂයන් වලින් හදාරන්නේ නැති 14 දෙනයි. ඒක බොහොම පැහැදිලි සර්වත්‍ර කුලකය මත අර කියන්නා වූ කුලක දෙකට ඉවතින් ලකුණු කරන්නට ඕන. එහෙමනම් දැන් අපි බලමු. ඔන්න කියපු අපිට දීලා තියෙන දත්ත ටික මේ වෙද්දි අපි ලකුණු කරලා ඉවරයි. නිවරදිව වෙන් රූප මත වෙන් රූපය මත. එහෙමනම් ඔයගොල්ලන්ට වෙනවා ඊළඟට අපින් අහන ප්‍රශ්නේ තමා විෂයන් දෙකම හදාරන ශිෂ්‍යින් ගන්න. බොහොම පැහැදිලි. මේකට අපිට උත්තරයක් ගන්නට වෙන්නේ මෙන්න මෙහෙම. මෙතන සියලුම ශිෂ්‍යයන් 40ක් ඉන්නවා. ඒ 40න් ස්ථිර වශයෙන්ම විෂයන් දෙකම කරන්නේ නැති 14 දෙනෙක් ඉන්නවා. එහෙමනම් ඔබට වෙනවා 40න් 14ක් අඩු කරපුවම මෙන්න මේ ප්‍රදේශයේ මේ ප්‍රදේශයේ මේ ප්‍රදේශයේ ප්‍රදේශ තුනම තුල ඉන්නට ඕන 26 දෙනෙක්. හැබැයි මේ වෙද්දිම පේනවා මෙතන 20යි මෙතන 10යි 30ක්. 30ක් ඉන්නවා ඉන්නට ඕන 26යි. වැඩිපුර 4 දෙනෙක් ඉන්නවා අපි ගාන හදලා බලපුවාම. වැඩිපුර 4 දෙනෙක් ඉන්නවා. එහෙනම් මේ වෙද්දි තේරෙන්නට ඕන ඔය 4 දෙනා දෙපාරකදි දත්ත හම්බෙච්ච අය. ඒ කියන්නේ ඔය 4 දෙනා ඔන්න ඔය කියන විෂයන් දෙකම කරනවා. ඒ කියන්නේ C ඡේදන A කොටසට ඒ 4 දෙනා අපි දාන්නට ඕන. දැන් ඉතින් මෙතනින් එහාට බොහොම ලේසි. මොකද්ද කරන්නට ඕන? ඊට පස්සේ අපි බලමු තුන්වෙනි ප්‍රශ්නය. ඉහත සඳහන් විෂයන් අතරින් චිත්‍ර විෂය පමණක් හදාරන ශිෂ්‍යයින් ගණන. අපි දන්නවා මුළු රවුම තුලම 20ක් ඉන්නට ඕන. ওই 20ෙන් 4ක් මේ වෙද්දි මෙතෙන්ට ඇවිල්ලා තියෙනවා. එහෙමනම් තව එක ප්‍රදේශයයි තියෙන්නේ 20ෙන් 4ක් ඔබ අඩු කරන්නට ඕන. එවිට ලැබෙනවා පිළිතුර කීයද? 16ක් විදිහට. එහෙමනම් චිත්‍ර පමණක් හදාරන අය 16ක් විදිහට තුන්වෙනි ගැටලුවට උත්තරේ ලැබෙනවා. ඊළඟට හතරවෙනි එකේ කියනවා ඊට සඳහන් විෂයන් දෙකෙන් එකක් පමණක් හදාරන ශිෂ්‍යයින් ගණන. මේකෙදි එකක් පමණක් කියපුවාම හුඟක් ශිෂ්‍යෝ එක්ක මේ පැත්ත ගන්නවා මේ පැත්ත ගන්නවා නෑ. ඔය දෙකම අපිට ගන්නට වෙනවා. ඒ කියන්නේ කොමර්ස් විතරක් කරන, ආර්ට් විතරක් කරන ඔය දෙන්නම එකතු කරන්නට ඕන. එහෙමනම් අපිට මුලින්ම වෙනවා කොමර්ස් විතරක් කරන අය, එහෙම නැත්නම් වාණිජ විතරක් කරන අය හොයන්න. සේරම 10 දෙනයි, 10න් 4ක් මෙතෙන්ට ගියා කියන්නේ තව ඉතුරුයි 6ක්. එහෙමනම් අපිට වෙනවා මෙන්න මේ 16 සහ 6 එකතු කරන්න. එතකොට ලැබෙනවා හතරවෙනි එකට උත්තරය 22ක් විදියට. ඔන්න ඔය විදිහට බොහොම සරල ගැටලුවක් මම පළවෙනි උදාහරණය විදියට ඔයාලට කියනවා. එහෙනම් අපි බලමු දෙවෙනි උදාහරණය. දෙවෙනි උදාහරණයත් වීඩියෝ මතකට නතර කරලා ප්‍රශ්නය කියවන්නට කියලා මම ඔයගොල්ලන්ට කියනවා. ඊට පස්සේ බලමු අපි කොහොමද ගාන හදන්නේ කියලා. හොඳයි. මම හිතනවා ඔබ ගාන කියවලා ඉවරයි. එහෙමනම් මේකෙත් කියනවා 10 ශ්‍රේණියේ ඉස්සෙල්ලා ගාන වගේම තමයි. නමුත් දත්ත වෙනස්. මුළු ශිෂ්‍යයින් 40යි. එහෙනම් සර්වත්‍රය මත 40ක් අපි ලකුණු කරා. ඊළඟට කියනවා වාණිජ විෂය හදාරන ශිෂ්‍යයින් 10 දෙනාගෙන්. එහෙනම් වාණිජ විෂය මෙන්න මෙතන 10 දෙනෙක් ඉන්න ඕන. 10 දෙනාගෙන් 8 දෙනෙක් චිත්‍ර විෂය හදාරයි. ඔය කියන්නේ
මෙතන විෂයන් දෙකම හදාරන අය 8 දෙනෙක් කියලානි. ඒක අපර නොකිය කියන්නේ. එහෙමනම් අපි දැනගන්න ඕන වාණ්‍ය සහ චිත්‍ර විෂය දෙකම කරන අය 8 දෙනයි. එහෙනම් මෙතෙන්ට 8 දෙනයි. මේ 10න් 8ක් මෙතෙන්ට ගියා කියන්නේ ඉතිරි වෙන්නේ මේ කොටස දෙකයි කියලත් මතක තියෙන්නට ඕන. ඒ වගේම කියනවා චිත්‍ර විෂය පමණක් හදාරනන්න නිශ්චිතවම කියලා තියෙනවා චිත්‍ර විතරම විතරයි කියලා. එහෙනම් ඔයාට පුළුවන් වෙන්නට ඕන මෙන්න මෙතන 15ක් විදිහට ලකුණු කරන්නට. මොකද ඒක ඉරමත ලකුණු කරන්නට අවශ්‍ය වෙන්නේ නැහැ. ඒක පැහැදිලිවම කියලා තියෙනවා චිත්‍ර පමණක් කියලා. එහෙමනම් එතනින් එහාට අපිට බොහොම පැහැදිලි දෙයක් කරන්නට තියෙන්නේ. අපි බලමු ඉහත විෂය ඉහත සඳහන් විෂයන් දෙකෙන් එකක්වත් හදාරන්නේ නැති සිසුන් ගණන. බොහොම පැහැදිලි. මේ වෘත්තය තුල 10 දෙනයි. ඊට එළියෙන් ඉනවා 15 දෙනෙක්. එහෙමනම් ඒ දෙන්නයි එකතු අප හොයා ගන්න වෙනවා. මේ වෙද්දී මෙන්න මේ ප්‍රදේශ තුන තුළම 25 දෙනෙක් ඉන්නවා. සේරම ඉන්න ශිෂ්‍යෝ 40යි. එහෙනම් විෂයන් දෙකම කරන්නේ නැති අය හොයන්න බොහොම පැහැදිලි. 40න් කීයද? 40න් 25ක් අපි අඩු කරන්නට ඕන. එතකොට ලැබෙනවා විෂයන් දෙකෙන් එකක්වත් කරන්නේ නැති ශිෂ්‍යයින් ගාන 15යි කියලා. ඒක මට මෙන්න මේ විදිහට ලකුණු කරන්නට පුළුවන්. ඊළඟට අපෙන් අහනවා වාණිජ විෂයේ පමණක් හදාරන ශිෂ්‍යයින් ගන්න කීයද කියලා. ඒක බොහොම පහසුයි. වාණිජ කරන 10 දෙනෙක් ඉන්නවා. ඒකෙන් විෂයන් දෙකම කරන 8යි නම් තනි විෂය විදිහට වාණිජ විතරක් කරන අය 10න් 2ක් අඩු 10න් 8ක් අඩු කරපුවාම දෙකක් විදිහට පිළිතුරු ලැබෙනවා. ඔන්න ඔය විදිහට මට පුළුවන් දෙවනි උදාහරණයත් සාකච්ඡා කරන්නට. හොඳයි, ඊළඟට බලමු තුන්වෙනි උදාහරණය. තුන්වෙනි උදාහරණයත් ඉස්සෙල්ලා වගේම මම කියනවා වීඩියෝ මදක් නතර කරලා ඒ ප්‍රශ්න ටික කියවලා ඔබගේ චිත්‍රය එහෙම නැත්නම් වින් රූපේ චිත්‍රය මනසේ අඳ ගන්නට කියලා. හොඳයි, අපි බලමු මේකට පිළිතුරු කොහොමද හොයන්නේ කියලා. බලමු මුලින්ම කියනවා ආයෙත් ඉස්සෙල්ලා වගේම මේ පන්තියෙත් ඉන්නේ ශිෂ්‍යෝ 40 දෙනයි. ඒ 40 දෙනාගෙන් 15 දෙනෙක් වාණිජ විෂය හදාරනවලු. උන සර්වත්‍රය මං 40ක් දැම්මා. වාණිජ විෂය කීයද? වාණිජ විෂය මං මෙන්න මෙතන වාණිජ විෂය පමණක් කියලා නැති නිසා රේඛාව මත 15ක් ලකුණු කරා. වාණිජ විෂය 15 දෙනෙක් වාණිජ විෂය හදාරන අතර 5 දෙනෙක් චිත්‍ර හා වාණිජ විෂය හදාරයි. ඒ කියන්නේ 5 දෙනෙක් අනිවාර්යෙන් විෂයන් දෙකම හදාරනවා. එහෙනම් මෙතන 5යි. ඊළඟට කියනවා චිත්‍ර විෂය පමණක් හදාරන ශිෂ්‍යයින් ගාන 8යි. එහෙනම් මට චිත්‍ර විතරක් හදාරන අය 8යි. එතනින් පස්සේ බලමු මොකද්ද කියන්නේ. මෙම තොරතුරු දැක්වීමට වෙන රූපයක්. හරි, වෙන රූපය සටහන් කරගෙන ඉවරයි. වාණිජ විෂය පමණක් හදාරන අය බොහොම පහසු ගැටලුවක් තියෙන්නේ. වාණිජ විෂය පමණක් හදාරන අය සේරම ඉන්න වාණිජ හදාරන 15ක් ඉඳා ඒකෙන් දෙකම හදාරන විෂයන් දෙකම හදාරන 5 දෙනෙක් නිසා 15න් 5ක් අඩු කරන්නට වෙනවා. එතකොට පිළිතුරු ලැබෙනවා 10ක් විදිහට. මේ මෙතන මම ඒ දෙකම පෙන්නුවා. ඊට පස්සේ කියනවා ඊට සඳහන් විෂයන් දෙකෙන් එකක්වත් හදාරන්නේ නැති අය. බොහොම පැහැදිලි. වාණිජ රවුම ඇතුළේ ඉන්නවා 15ක්. චිත්‍ර විතරක් කරන අය 5යි. 5යි නෙවෙයි 8යි. එතකොට 15යි 8යි කීයද දෙන්නේ? 23 දෙනෙක් ඉන්නවා. එහෙනම් මුළු සේරම ශිෂ්‍යව 40ක් ඉන්න තැනින් 23ක් අඩු කරන්නට වෙනවා. එවිට පිළිතුරු ලැබෙනවා කීයද? 17ක් විදිහට. එහෙනම් මට එළියේ මෙන්න මේ ප්‍රදේශයේ 17ක් විදිහට ලකුණු කරන්නට පුළුවන්. ඊළඟට කියනවා චිත්‍ර විෂය හදාරන ශිෂ්‍යයින් ගණන. මෙතනදී හුඟක් ළමයි මෙන්න මේ 8 ඉලක්කම විතරක් අපිට උත්තර පත්‍රවල දානවා බලා ගන්නට පුළුවන්. ඒක ඇත්තටම වැරදීනි. මෙතන තියෙන්නේ චිත්‍ර විතරක් කරන අය. හැබැයි පන්තියට ගිහින් ගුරුවරයා ඇහුවොත් චිත්‍ර කරන අය අත උස්සන්න කියපුවාම චිත්‍ර විතරක් කරන අයත් අත උස්සනවා, කොමස් සමග චිත්‍ර කරන අයත් අත උස්සනවා. එහෙමනම් අපිට වෙනවා මෙන්න මේ දෙගොල්ලම අපිට එකතු කරන්නට. එහෙමනම් 5යි 8යි එකතු කරපුවාම කී දෙනෙක් එනවද? 13 දෙනෙක් එනවා. ඊළඟට ටිකක් අමාරු කොටස. ඉහත පන්තියේ චිත්‍ර හදාරන සියලුම සිසුන් වාණිජ විෂය හදාරනු ලබන්නේ නම් ඒ සඳහා ගැළපෙන වෙන් රූප සටහනක් ඇඳලා දත්ත ලකුණු කරන්නලු. අපි ඒක මේ විදිහට බලමු. මං ආයෙත් ප්‍රශ්නේ ලිව්වා. ඒ වගේම කලින් වෙන් රූප සටහනත් සම්පූර්ණ කරගත්තු ඇඳගත්තා. මොකද අපිට ඒකේ දත්ත තමා ලකුණු කරන්නට වෙන්නේ. මෙතනදී වෙන් බොහොම පැහැදිලිව ඔයාගේ මනසට එන්න ඕන මෙතන උපකුලකයක් ගැන සඳහන් වෙනවා කියලා. ඒ කියන්නේ විශාල කුලකයක් මත කුඩා කුලකයක් තියෙනවා. මේකෙදි ශිෂ්‍යෝ ආයෙත් පටල ගන්න තැනක් තියෙනවා. මොකද්ද කුඩා කුලකේ? එහෙම නැත්නම් උපකුලකේ මොකද්ද විශාල කුලකේ? මේකේ බොහොම පැහැදිලිව කියනවා වාණිජ විෂය හදාරනු ලබයිනේ නම් චිත්‍ර හදාරන හැමෝම වාණිජ හදාරනවා. එහෙනම් චිත්‍ර කුඩා එක්කනා වෙන්නට ඕන. චිත්‍ර කුඩා එක්කනා වෙන්නට ඕන විශාල එක්කනා වාණිජ වෙන්න ඕනේ. එහෙනම් ඒ අකුර යනවා ඇතුළේ කුලකේට, විශාල කුලකේට 100 අකුරක් එනවා. ඊට පස්සේ අපි බලමු දත්ත කොහොමද ලකුණු කරන්නේ කියලා. මේ බලන්න, මේ වෙද්දිම චිත්‍ර විෂය හදාරන 13 දෙනෙක් ඉන්නවා. එහෙනම් මට මෙතන 13ක් දැම්ම හැකියි. ඊට අමතරව මෙන්න මේ
මේ කොටස ඇතුලේ ඉන්නවා කී දෙනෙක්ද? 15 දෙනෙක්. එහෙමනම් ඔබට තර්ක කරන්නට වෙනවා මේ අවස්ථාවේදී වාණිජය විතරක් කරපු චිත්‍ර නොකරපු ශිෂ්‍යෝ 10 දෙනෙක් ඉන්නවනේ. එහෙනම් අපිට වෙනවා මේ 10 දෙනා මෙතනින් දාන්න. ඊළඟට අපි බලමු එතනින් එහාට මොකද්ද කරන්න කියලා. දැන් ඔයාට තේරෙන්නට ඕන මෙන්න මේ සම්පූර්ණ කුලකය තුල කී දෙනෙක් ඉන්නවද? ශිෂ්‍යෝ 23 දෙනෙක් ඉන්නවා. හැබැයි සර්වත්‍ර කුලකයේ 40 දෙනෙක් ඉන්නට ඕන හින්දා අපිට කරන්නට වෙනවා 23න් කීයද? 40න් 23ක් අඩු කරන්නට. එතකොට ලැබෙනවා පිළිතුර 17ක් විදිහට. කියන්නේ මෙන්න මේ 17 මෙතෙන්ට එනවා. ඔන්න ඔය විදිහට අපට මෙන්න මේ කුලක උදාහරණ ටික කතා කරන්නට පුළුවන්. වීඩියෝවේ කාලය දීර්ඝ වෙන නිසා මම ඉතා වේගයෙන් මේක සාකච්ඡා කරේ. හිමින් සැරේ ඔබට අපැහැදිලි යමක් තියේ නම් වීඩියෝ හිමින් සැරේ නැවත නැවත නරඹන්නට උවමනයි. එහෙමනම් අපි අලුත් වීඩියෝකින් හමු වෙමු. මම ඔයගොල්ලන්ගේ ගණිත ආචාර්ය අසේල නිසං. ඒ වගේම තව වැදගත් දෙයක් කියන්නට උනේ. මේ ගැටලු ටික හොඳයි නම් ඔයගොල්ලන්ගේ යාළුවෙකුට අනිවාර්යෙන් වීඩියෝ ෂෙයා කරන්න මතක තියාගන්න. ඒ වගේම තවත් මේ වගේ අලුත් අලුත් වීඩියෝ මම එකතු කරද්දී ඒක ඔයාගේ වීඩියෝ ස්ක්‍රීන් එක මතට ගේනනම් අනිවාර්යෙන් subscribe කරන්නත් මගේ channel එක මතක තියාගන්න. එහෙනම් ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්. මම ඔයාලගේ ආදරණීය ගණිත ආචාර්ය අසේල නිසංක.